ඉහළ අහසේ සිට පොළොව වෙත අන්තරාවකින් තොරව ගොඩ බසින්නේ කෙසේදයි මා ඇසුවොත් ඔබ පැරෂූටයකින් නොවේදයි අසනු නිසැකයි. සෙමින් ඒමේ ඇත යමින් බිම වැටෙන වරාවැනි මලක රහස මිනිසා විසින් එම ගැටලුවට විසඳුම නිර්මාණයට යොදාගෙන ඇති බව ඔබ දැන සිටියාද? සැබවින්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ඉංජිනේරුවන් ඉදිරිපත් කරන නිෂ්පාදන හා සැසඳීමේදී ස්වභාවධර්මයේ ශාක සතුන් හා අනෙක් ස්වභාවික නිර්මාණ පවතින්නේ සිය දහස් වතාවක් ඉදිරියේ. අපගේ ගැටලුවලට විසඳුම් සෙවීමට හොඳම ස්ථානය සබාධම බව අද විද්වතුන් පිළිගෙන ඇත. මෙසේ ස්වභාවික නිර්මාණවල සූක්ෂම ස්ථාන ග්‍රහණයෙන් නව නිර්මාණ බිහි කිරීම ජෛවානුකරණය හෙවත් බයෝ මිමික්‍රි නම් වේ. මදකට අහස දෙස බලමු. කුරුල්ලන් සමග හරිහරියට පියාඹන්නට මිනිසා අහසට එක්කල ගුවන් යන කුඩා කුරුළු ගුරුවරුන්ගේ යෝධ සිසුවන් වගේ. කුරුල්ලාගේ ශරීරයේ හැඩය, හිසෙහි පපු පෙදෙස ඇති විශේෂිත හැඩතල, පියාපත්වල ඇති සුවිශේෂී හැඩය යනාදී බොහොමයක් කරුණු ගුවන් යානා සෑදීමට මිනිසා විසින් යොදාගෙන තිබේ. කොතරම් ඉහළින් ගමන් කළත් අවශ්‍ය විටක අහසේ එක තැනක නැවතී සිටීමේ හැකියාව ගුවන් යානා සතු නොවේ. මෙයට විසඳුම ඇත්තේ කොතැනකදයි මිනිසා පරිසරයෙන් විමසන විට ඊට පිළිතුරු සැපුවේ බත්කූරා. ඔවුන්ගේ පියාපත් සැලෙන ආකාරය ඔවුන්ට එක තැනක රැඳී සිටීමට හේතුවන බවතුට මිනිසා එම රහස මුසු කළේ හෙලිකොප්ටරයටයි. නමුත් මිනිසා තවමත් නැවතී නෑ. ෆ්ලොරිඩා සරසවේ විද්වතුන්ගේ නවතම ප්‍රයත්නය වී ඇත්තේ රුමින්ගේ පියාසරී අධ්‍යයනය කර අඟල් 6කට කුඩා ගුවන් යානා නිර්මාණය කිරීමයි. මෙවැනි යානා යුද මෙහෙයුම්වලදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔහු අපේක්ෂා කරති. වවුලන්ගේ රේඩාර් සන්නිවේදන හැකියාව පිළිබඳ කරන ලද හැදෑරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නවතම සැරේ අටයක් නිර්මාණය කර තිබේ. දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ පහසුව සඳහා නිපදව ඇති මෙය මාර්ගයේ ඉදිරියෙන් හමුවන බාධක රේඩාර් තාක්ෂණයෙන් හඳුනාගෙන කල් තියාම භාවිතා කරන්නාට දැනුම් දෙයි. ජෛවානුකරණය තේරුම් ගැනීමට අපට ඇති හොඳම සහ තරමක් පැරණි උදාහරණයක් වනුයේ ක්ෂණිකව ගැලවීමට හා ඇලවීමට හැකි පටි වෙල්ක්‍රෝ ටේප්ස්ය. අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බෑග්, ඇඳුම්මැණි දෑවල හමුවන මෙම පටි සකසා ඇත්තේ තුත්තිරි, නාගධර්ණ වැනි ශාකවල බීජ ඇසුරේ. බොහෝ දෙනා මේවා දකින්නේ මහත් හිසරදයක් ලෙස වුවත් 1951 වසරේදී ජෝර්ජ් මිස්ටල් නැමැත්තා තම බල්ලා නිවසට පැමිණීමේදී එල්ලාගෙන සිටි තුත්තිරි දැකීම තම මිලියන ගණනක ව්‍යාපාරයේ මූලාරම්භය කරගත්තා. සමනලුන්ගේ පියාපත්වලට ඇති වර්ණ හුමාරු කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කළ ජපන් විද්‍යාඥයින් අදම තටුවලට සමාන පෘෂ්ඨ නිපදවා තිබේ. නැනෝ තාක්ෂණයේ තවත් එක් පුදුමාකාර නිමවුමක් වන මෙය ඇත්ත වශයෙන්ම වර්ණ ගල්වා ඇති පෘෂ්ඨයක් නොව ඒ මත පතන වන ආලෝකයේ දිශානත කරන ආකාරය නිසා වර්ණ හුමාරු හැකියාව ලබාගත් පෘෂ්ඨයකි. අපේ රටට තවමත් පැමිණ නැති නමුත් චීනය, ජපානය වැනි රටවල සුලභව භාවිතා කරන ෂින්කන්සන් අධිවේගී විදුලි දුම්රිය ඔබ විද්‍යුත් මාධ්‍ය හරහා දැක තිබීමට පුළුවන්. මේවා නිෂ්පාදනය කරන වකවානුවේ ඉංජිනේරුවන්ට තිබූ විශාලතම ගැටලුවක් වූයේ දුම්රිය බිම් ගැත් තුළින් යාමේදී ඒ තුළ ඇති වාතගඳ තෙරපීමකට ලක්වීම නිසා විශාල ශබ්දයක් ඇතිවීමයි. නිෂ්පාදකයන් මීට ප්‍රතිකර්මයක් සොයාගත්තේ පිළිහිඩුවා නිරීක්ෂණයෙන් බව ඔබට විශ්වාස කළ හැකිද? මසුන් දඩයන් කිරීමට කිසිදු හඩක් ඇති නොකරමින් වාතය සහ ජලය යන මාධ්‍ය දෙක අතර ගමන් කරන පිළිහිඩුවාට තම කාර්ය නිසි පරිදි සිදුකර ගැනීමට ඉවහල් වන්නේ විශේෂිත හැඩයක් ඇති හොටයි. මේ බව අනාවරණය කරගත් ජපාන විද්‍යාඥයින් ෂින්කන්සන් විදුලි දුම්රිය හිස පිළිහිඩුවකගේ හොටී හැඩයෙන් නිෂ්පාදනය කළා. එමගින් පැවති ගැටලුවට නියම ලෙසම පිළිතුරක් ලැබුණා. එපමණක් නොව ඔවුන් බලාපොරොත්තු නොවූ ලෙසට 15%ක විදුලි භාවිත කිරීමේ ඉතිරියක්ද 10%ක අමතර වේගයක්ද දුම්රියට එක් වුණා.
අඟුටුමිටි වේයාගෙන් අප ඉගෙනගෙන තිබෙන පාඩම් එමටයි. මේ කතා කිරීමට යන්නේ ඔවුන්ගේ එකමුතුකම ගැන නම් නොවේ, වේයාගේ හුඹස පිළිබඳවයි. හුඹස තුළ සිසිලස රැක ගැනීම සඳහාම හුඹෙහි වාස්තු විද්‍යානුකූල කවුළු සකස් කිරීමට කුංචි වේයා සමත්ය. ඒ වෙත වාතය ඇතුල් වීමට කවුළු පහතින්ද පිටවීමට කවුළු ඉහළින්ද සකස් කර තිබේ. එම නිසාම ඇතුළට පැමිණෙන සිසිල් වාතය රත් වී සංහන ධාරා ඔස්සේ නිරායාසයෙන්ම ඇදී යන්නේ ඉහළටයි. මෙම රහස සොයාගත් මිනිසා අද මහා පරිමාණ ගොඩනැගිලි නිර්මාණය කිරීමට මෙම තාක්ෂණය යොදා ගනී. කුඩා ක්‍රමීන් වන කැරපොත්තන්ගේ චර්යා රටා වලින්ද අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත. අද ලෝකයේ ඉතා ප්‍රකට විද්‍යාඥයින් මේවා පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ අනාගතයේ තාක්ෂණික සංකල්ප ඇති කිරීමට ඒවාට හැකියාවක් පවතින නිසාමයි. සාගර පත්ලේ වෙසෙන වීදුරු ස්පන්ජීන් යනු දුර්වල රසායනික සංඝටක වලින් සෑදුනත ශක්තිමත් සැකිලක් සහිත ජීවී කොට්ටාශයකි. ඇතැමුන්ට දියලිස්සන්නාගේ ජල කෘෂ්ටි මත සැරිසැරීමද තවත් අයකුට මෝරුන්ගේ රළුසම ඔවුන්ගේ වේගයට ලබා දෙන දායකත්වයද ගැටළු ඇති කරයි. ඔවුන් ඒවා පිළිබඳ සෙවීමට උනන්දු. මන්දයත් යම්මතු දිනයක විදුලොවේ නවමු තාක්ෂණික අංගයන් ලෙස එළිදකිනු ඇත්තේ ඔවුන්ගේ කුතුහලයයි. දහස් සංඛ්‍යාත ජෛවානුකරණ යෙදීම් තිබියදී මේ කිහිපය ඔබ වෙත සමීප කළේ ඔබටද විද්‍යාශාස්ත්‍රයේ දියුණුවට වටිනා අදහස් දායක කිරීමේ හැකියාව පවතින හේනි. ඔබත් මේ මොහොතේ සිට පරිසරය දෙස කුතුහලයෙන් බැලීමට හුරුවන්න. එමගින් නව තාක්ෂණයේ නව මගකට යොමු කළ හැකි නවමු සංකල්පයක් උකහා ගැනීමට ඔබට නිසකයෙන්ම හැකිවනු ඇත. සුබාදම් දිනිතිය මේ අපූර්ව ලෝකයේ නිර්මාතෘවරියයි. පෘථිවිය ආරම්භයේ පටන් කාලයත් සමග ලොවට වඩාත් උචිත වූද කාර්යක්ෂම වූද විසඳුම් සොයා ඇයගෙන ගිය ප්‍රයත්නයේ විපුල ඵල අද වන විට අප වටා පවතී. ඇයට අභියෝග කිරීමට තරම් හැකියාවක් මිනිසුන් වන අපට ඇත්තේ